මේත අවස් වල ගොඩක් දෙනෙක් මග බලන් ඉන්නේ ඒ වගේම කතා කරන මාතෘකාව තමයි FIFA World Cup එහෙමත් නැත්නම් පාපන්දු ලෝක කුසලානය 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන මේ වෙනකොටත් සියලුම කටයුතු සූදානම් උත්කර්ෂවත් ලෙස පවත්වන මේ තරගාවලිය සමාරම්භ උත්සවය පැවැත්වෙන්නේ නොවැම්බර් 20 වෙනිදා ඔන්නෙනම් කටාර් රාජ්‍යයේ පැවැත්වෙන FIFA ලෝක කුසලානය ගැන ලෝකයේ අවධානයට යොමු වෙච්ච කරුණු කීපයක් අරගෙන ගවේෂක වස්කෝ ආවා. දිගටම ගවේෂක වස්කෝ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. දෙදාස් 22 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ නොවැම්බර් 20 වෙනිදා. ඒ වගේම මේ මුළු තරගාවලියේ ආරම්භයේ සිටම අවසානය දක්වාම මුළු ලෝකය පුරාම සජීවීව විකාශනය කරන්නට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. පාපන්දු ලෝක ශූරතාවය සඳහා ලොව පුරා රටවල් 210ක් අතරේ පවත්වන සුදුසුකම් ලැබීමේ තරඟ වටවලින් පසුව කණ්ඩායම් 32ක් මේ සඳහා සුදුසුකම් ලබා තියෙනවා. කොස්ටරිකාව නවසීලන්තයට එරෙහිව කටාර්හි දෝහාහිදී පරාජය වුණු අවස්ථාවේදී 2022 ඒ කියන්නේ මේ වසරේ ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගාවලියේ අවසාන තරගයේ පවත්වන ස්ථානය තීරණය වුණා. නොවැම්බර් මාසයේ 20 වෙනිදා ආරම්භ වන මේ තරගාවලිය මැද පෙරදිග පවත්වන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනවා. ඒ වගේම ආසියාවේ පැවැත්වෙන දෙවන පාපන්දු ලෝක කුසලාන තරගාවලියද වෙනවා. FIFA තරගාවලිය නොවැම්බර් 20 වෙනිදා සිට දෙසැම්බර් 18 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මේ දිනයන්හිදී කටාර්හි උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25ක් දක්වා ළඟා වෙනවා. කටාරය මුලින්ම යෝජනා කළේ ගිම්හානයේදී වායු සමීකරණය කරන ලද සංවෘත ක්‍රීඩාංගණවල අවසන් මහා තරගාවලි පැවැත්වීමට. ඒ වුණත් ඒ සැලැස්ම මුලින්ම ප්‍රතික්ෂේප වුණා. අමරිකාව, දකුණු කොරියාව, ජපානය, ඒ වගේම ඕස්ට්‍රේලියාව තබපු ලන්සු පරත්තල 2010 FIFA හි විධායක සමාජිකයන් 22 දෙනෙකුගෙන් යුත් ඡන්දය දිනා ගනිමින් කටාරය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අයිතිය ලබා ගන්නවා. හැබැයි මේ සිදුවීම ලෝකෙ දැඩි ආන්දෝලනයකට ලක් වුණා. නගර පහක් පුරා ක්‍රීඩාංගණ අටකදී තරගාවලියේ තරඟ පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කළ තමයි තියෙන්නේ. මිලියන 2.9 ජනගහනයක් සිටින කටාරය තෙල් හා ගෑස් අපනයන නිසා ලෝකෙ ධනවත්ම රටවල් වලින් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ තරඟ සඳහාම විශේෂ ක්‍රීඩාංගණ 7ක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම අවසන් මහා තරඟයේ පැවැත්වීම සඳහා විශේෂිත නගරයක් ඉදි කරලා තියෙනවා. අලුත් හෝටල් 100කට වඩා වැඩි ප්‍රමාණයක් නව මෙට්‍රෝවක් ඒ වගේම නව මාර්ගයක් මේ තරගාවලිය සඳහාම ඉදි කරලා තියෙනවා. අවසන් මහා තරගාවලිය සඳහා මිලියන 1.5 ජනතාවක් සහභාගී වෙනු ඇතැයි තරගයේ සංවිධායකවරු ඇස්තමේන්තුගත කළා තියෙනවා. මේ තරගය සඳහා ඇදී එන ලෝකයේ පුරා පාපන්දු රසිකයන් ක්‍රීඩා ලෝලීන්ට කටාර් රාජ්‍යයේ මේ වෙනකොටත් සැප පහසුකම් සහිත නවාතැන් පළවල් බොහෝ ප්‍රමාණයක් සූදානම් කරලා තියෙන්නේ. ඒ අතරින් මහල් නිවාස සංකීර්ණවල කාමර 60,000ක්, හෝටල්වල කාමර 50,000ක්, ගම්මානවල ඇඳවල 9,000ක්, ක්‍රූස් නැව දෙකක කාමර 4,000ක් සූදානම් කරලා තියෙන්නේ. මෙවර පවත්වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෝකයේ රටවල් 32ක් තරඟවදින අවසන් තරගාවලිය වෙනවා. 2026දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සහභාගී වෙන කණ්ඩායම් 48ක් දක්වා ඉහළ යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ තරගාවලිය අවසන් තරගාවලිය පැවැත්වෙන්නේ 2022 දෙසැම්බර් 18 වෙනිදා. මේ දිනේ කටාරවලට බොහොමත්ම විශේෂ දවසක්. ඒකට හේතුව තමයි ඒ දවසේ තමයි කටාරවල ජාතික දිනය ඉදිරිය තියෙන්නේ. ලෝකයේ පවත්වන අනෙකුත් ලෝක කුසලාන තරගාවලින්ට වගේම මේ තරගාවලියටත් නිර ලාංඡනයක්, මැස්කට් එකක්, නිර ගීතත් නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ලකටම කටාරවල අනන්‍යතාවය පෙන්නුම් කරන ආකාරයට තමයි නිර්මාණශීලීව නිර්මාණය කළා තියෙන්නේ. සාම්ප්‍රදායික අරාබි මෝස්තර වලින් හැඩ කරපු ශීත කාලයේ සංකේතවත් කරන ශීත සාලුවක් විදිහට තමයි මෙවර ලෝගෝ එක නිර්මාණය කළ තියෙන්නේ. මෙවර පාපන්දු ලෝක කුසලානේ ඔෆිෂල් මැස්කට් එක තමයි ලයිට් කියන්නේ. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිර පන්දුව අල් රිහලා. මේ පන්දුව නිර්මාණය කළේ අඩිඩාස් සමාගම විසින්. 2022 කටාර්හි පැවැත්වෙන FIFA ලෝක කුසලාන තරගාවලිය එතෙක් මෙතෙක් පැවතුණු ලෝකේ වටිනාකමෙන් අතිකම FIFA තරගාවලිය කියලා තමයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. ඒ කොහොම වුණත් කටාර්වල තියෙන මේ තරගාවලියටන ක්‍රීඩා ලෝලීන්ට නම් මේ තරගාවලියට වගේම තවත් ගොඩක් දේවල් ගැන දැඩි අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ඒ අතරින් ප්‍රධානම දෙයක් තමයි මත්පැන් පානය කිරීම සඳහා පැනවිලා තියෙන දැඩි සීමාවන්. මෙහිදී මත්පැන් මිලදී ගන්න පුළුවන් වෙන්නේ සුඛෝපභෝගී හෝටල්වල තියෙන බාර්වලින් පමණයි. ඒ වගේම ක්‍රීඩාංගණයේ තුලින් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇල්කොහොල් රහිත බීර වර්ග පමණයි. ඒ වගේම මේ තරකාවලිය නරඹන බලාපොරොත්තු වෙන කාන්තාවන්ගේ ඇඳුම් ගැනත් විවිධ අදහස් මතවාද පැන නැගිලා තියෙනවා. ඒ වගේම සමලිංගික පුද්ගලයින්ට කටාර්තුලට ඇතුල් වීම ගැන ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. මේ නිසාම සමහර ක්‍රීඩා ලෝලීන් තරඟාවලිය වර්ජනය කරන්න පවා යොමු වෙලා තියෙනවා. ඒ සියලුම දේ කෙසේ වෙතත් ආගන්තුක සත්කාර අතින් ඉත ඉහළින් සිටින කටාර් රාජ්‍ය වගේම මෙවර තරඟාවලියේ සංවිධායකින් පවසන්නේ ලෝක කුසලාන තරඟාවලියට සියලුම දෙනා ඉතාමත් සාදරෙන් පිළිගන්නවා කියලයි. ඉතින් මෙන්න මේ වගේ තවත් වැදගත් වීඩියෝවක් කරගෙන ගවේෂක වස්කෝ අල්මත් වෙනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ගවේෂක වස්කෝ YouTube channel එක subscribe කරලා අමතක නොකර bell button එක click කරන්න.